මම හැමදාම හිතේ මගේ රට ඊළට ගෙනියන්නත් කීර්තිය රටට ගෙන දෙන්නත්. හැබැයි ක්‍රීඩකයෝ හැටියට අපිට ඒ දේ කරන්න ලැබුණා. නමුත් අද වෙනකොට අපි රටවල යනකොට අපිට ආහන්න ලැබෙන්නේ ඉතාමත් අසුභ ආරංචි. අපි රටේ ගැන තියෙන වැරදි ප්‍රතිරූපයක්. ඒ කියන්නේ අපිට හැමතැනම කියන්නේ ලංකාව කියන්නේ හැම රටින්ම නායේ ඉල්ලන් ජීවත්වෙන් රටක් කියලා. ඒ අපිට තිබ්බ අභිමානය අපි ගෙනාපු අභිමානය එහෙම් පිටින්ම මේ වෙනකොට නැති කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ කියන්න සතුටුයි මම මේ තීරණය ගත්තේ නියත ජනපති සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැඩපිළිවෙලත් මේ ඉන්න කණ්ඩායමත් ගැන ලොකු පැහැදීමක් ඇති වෙලා තමයි මේ රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න පුළුවන් නම් මේ වෙලාවේ ඉන්න එකම නායකතුමා තමයි අපේ සජිත් ප්‍රේමදාස නායකතුමා ඇතුළු මේ කණ්ඩායම විතරයි. ඒ විතරක් නෙමෙයි සහෝදරිනි අනිත් වේදිකා දැක්කාම ඉන්න කණ්ඩායම් ටික දැක්කාම ඔබලට තේරෙනවා ඇති කාටද මේ රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩට ගන්න පුළුවන් කියලා. මට මගේ තීරණය ගන්න හරිම ලේසි වුණා මේ කණ්ඩායම නායකතුමාගේ වැඩිපුරක් දැක්කාම. කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ සහෝදර සහෝදරිනි. ඉදිරියේදී සැප්තැම්බර් 22 වෙනිදාට නියත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති වෙලා මේ රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න බවට මට ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙනම් අපිට තියෙනවා ලොකු වගකීමක් ඉස්සර කරන්න. ඒ තමයි සැප්තැම්බර් 22 වෙනිදාට නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්මයා සමග මේ රට ඉදිරියට ගෙන යන රට දිනන වැඩසටහනට මේ සියලු දෙනාට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.